ශ්‍රද්ධාවන්ත පින්වතුනි එහෙමනම් අදත් අපි සුපුරුදු පරිදි මේ සතියක් හැර සතියක් සෙනසුරාදා සවස්යාමේ සිදු කෙරෙන භාවනා වැඩසටහන ආරම්භ කිරීම සඳහායි මේ සෝදානම් වෙන්නේ. ගිය වතාවේදී අපි අනුමිත්තානුපස්සනා භාවනාව වඩන ආකාරය පිළිබඳව යම් ආකාරයකට යම් දැනුමක් අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපි සුළු වේලාවක් භාවනා කළා. ඉතින් අපි කල්පනා කළා තවදුරටත් මේ භාවනාවම තවත් බොහෝ පුරුදු කළ යුතුයි, දියුණු කළ යුතුයි. ඒ බෙහෙවින්ම ප්‍රතිඵලදායක භාවනාවක් එකක් ආධ්‍යාත්මික වශයෙන් කෙනෙකුගේ සිත තාම උසස් මට්ටමකට පත් කර ගැනීම සඳහා ශූන්‍යතාවයට පත්කර ගැනීම සඳහා ඒ වගේම ඒ තුළින් කෙනෙකුගේ සිත නිවනට පත්කර ගැනීම සඳහා අතිශයින්ම ඉවහල් වෙන්නා වූ ඉතාමත්ම වටිනා භාවනා ආරම්භණයක්. අනිත් පැත්තෙන් ගත්තහම බොහෝ අපට ඇතිවෙන්නා වූ කායික හා මානසික රෝගාබාධ, ලෙඩ දුක් ආදී බොහෝ දේවල් අවම කර ගැනීම සඳහා, ඒ වගේම ඇතිවන පීඩාවන් බොහොම අඩු කර ගැනීම සඳහා, අවම කර ගැනීම සඳහා අනුවිතානුපස්සනාව ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. එතින් බුදුරජාණන් වහන්සේ තේ බව උන්වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළා. උන්වහන්සේට ඇතිවන යම් යම් රෝගාබාධ තත්ත්වයන් වලදී ඒ රෝගයන්ගෙන්, අසනීප තත්ත්වයන්ගෙන් යම් සෝයාක් ලැබෙන්නේ උන්වහන්සේට එයින් ආත්මීයීමට හැකි වෙන්නේ අනුමිත්තානුපස්සනාවට සමවැදීමෙන් බව, අනිමිත්ත සමාධියට සමවැදීමෙන් බව. ඉතින් ඒ නිසා අපටත් මේකෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එය ඉතාම හොඳින් කවුරු හරි දියුණු කළොත්, ප්‍රගුණ කළොත්. ඉතින් ඒ නිසා අපි මේට සති ගණනාවක් නොවේ, මාස ගණනාවක් වුණත් කාලය ගත කිරීම කිසිසේත්ම එය කාලය අපතියාමක් නෙවෙයි. ඒ හැම අතින්ම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඒ නිසා අදත් අපි මේ භාවනාවම තව ටිකක් දියුණු කිරීම සඳහා කල්පනා කරනවා. ඒ නිසා මේ පැයමාර අතුළු කාලය තුළදී ඒ සඳහා සෝදානම් වෙන හැටි අපි මතක් කරනවා. ඉතින් යම් කෙනෙකුට ශූන්‍යතාවය වගේ දෙයක් දැනටමත් අත්දැකීමේ හැකියාව තිබෙනවා නම් සුළු කාලයකට හරි ඒ අය ඒ අත්දකින දේ තව තවත් කාලය දියුණු කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් ඔය රූපේ නොපිනී ගිහිල්ලා කාට හරි තමන්ගේ රූපේ නොපිනීයාමක් සිද්ධ වෙනවා නම්, ශූන්‍යතාවයකට පත්වීමක් වැනි දෙයක් එනකොට අත්දකින්න පුළුවන්කමක් තිබෙනවා නම්, එය දැන් අනිත් අය කරාත් පතුරවන්න උත්සාහ කිරීම හොඳයි. හේතුව තමන්ගේ රූපය විතරක් වෙනියාම නොපෙනියාම ප්‍රමාණවත් මදි. බාහිර ලෝකයේ තියෙන සියලුම දේවලුත් සියලු රූප සතහන් නොපෙනී යන තත්වයට ශූන්‍යතාවයට පත් විය යුතුයි. ඉතින් අපහසු දේ ඒකයි, බොහෝ කෙනෙකුට තමන්ගේ රූපය නොපෙනී කියලා යම් ශූන්‍යතාවයක් ඇති වුණත් බාහිර ලෝකයේ දේවල් නිරන්තරයෙන්ම හිතට එනවා. ඒවා නිමිති හැටියට, සටහන් හැටියට හිත තුළ හොල්මන් කරන්න ගන්නවා. ඉතින් ඒ නිසා අපි ඒවත් ටිකෙන් ටික ටිකෙන් ටික අයින් කරගෙන මුළු ලෝකෙම එක ශූන්‍ය ස්ථානයක් බවට, අහස විතරක් වාගේ පවතින තත්වයකට පත් කරගන්නට උත්සාහ කළ යුතුයි. ඒ නිසා ඒ ශූන්‍යතාවයේ සුළුවෙන් හරි උත්සාහ යම් කිසි කෙනෙකුට අත්දකින්න පුළුවන් කෙනෙකු මේ අය අතර ඉන්නවා නම්, භාවනා කරන අය අතර, ඒ අය ඒ පැත්තට වැඩි අවධානය යොමු කරන හැටියට අපි මතක් කරනවා. නමුත් මේ සෑම දිනාටම මොන අත්දැකීම් තිබුණා හෝ නැතුවා හෝ මේ කියන කාරණාවන් ඉතින් සිට ප්‍රගුණ කළොත් එහෙම සෑම කෙනෙකුටම එයින් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ යන්න පුළුවන් දුර බොහෝමයි. අපිට යම් දැනෙන දේ, අපිට පෙනෙන දේ, අවබෝධ කරගෙන තිබෙන දේ ඉතාමත්ම සුළු දෙයක් කියන එක අපේ හිතේ ඇති කරගත් යුතු හැම වෙලාවකම. හේතුව ඒ තරම්ම මෙහි යා යුතු දුරක් තිබෙන නිසා. ඉතින් එහෙමනම් දැන් මෙතන සිට අපි භාවනාව ආරම්භ කරමු. කවුරුත් සුපුරුදු පරිදි තාම පහසුවෙන් වාඩි වෙන්න. එනදා වගේම මේ කාල පරිච්ඡේදයේදී තවත් අපේ ශරීරයේ ඉරියව්ව මාරු කර කර අපහසුතාවයට පත් වෙන්නට සිදු නොවන ආකාරයට
පහසුවෙන් හොඳින් වාඩි වෙලා භාවනාවට සූදානම් වෙන කවුරුත් ඉන්නවා. හොඳයි, එහෙමනම් දැන් අපි පළවෙනි තෙරුවන් සමා කරගමු. කවුරුත් හිතන්න ඉතාම අවංකවම තමන්ගේ හිතෙන් මේ තෙරුවන් සමා කර ගැනීම සිදු කරන්න අනාදිමත් සංසාරයේ අතීත සංසාරයේ අපි නොදකින අපිට නොපෙනෙන අතීත අනන්ත වූ අප්‍රමාණ වූ මේ භවය තුල සංසාරය තුල අපේ අතින් කුමක් හෝ වරදක් සිදු වෙලා තියෙනවා නම් ඒ ආර්ය වහන්සේලාට විශේෂයෙන් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාටත් සද්ධර්ම රත්නයටත් අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරුවනටත් දැනුවත් හෝ නොදැනුවත් හෝ තමන් අතින් යම් සුළු වූ හෝ පමා වරදක් සිදුව තිබෙනවා නම් ඒ සියලුම වැරදි වලට මම අනේක වාරයක් සමාවයි දෙමි මට සමාව ලැබේවා කියලා සමාවයි දෙමි. ඒ වගේම අද පතුලෙන්ම අවංකවම තවත් නිවන් දුටු කවර හෝ උතුමෙකු හට මගපල ලාභේ නිවන් දුටු කවර හෝ උතුමෙකු හටත් ඒ වගේම ධ්‍යාන අභිඥා ලාභී උතුමන් හටත් අනාදිමත් සසර කුමන හෝ වැරද්දක් දැනුවත් හෝ නොදැනුවත් සිදුව තිබෙනවා නම් ඒ සියලු වැරදි වලටත් මම අවංකවම සමාවයි දෙමි මට සමාව ලැබේවා කියලා සමාවයි දෙමි. මේ ළඟට ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර කරන්න. තමන් හිතින් හිතා ගන්න දැන් ජීවමාන තථාගත බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටිනවා සවනක් ගන බුදුරැස් විහිදුවාගෙන මේ තුන් ලෝක ධාතුව තුල මේ මුළු විශ්වයේ තුලම ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේට සීලස්කන්ධයෙන්වත් සමාධිස්කන්ධයෙන්වත් ප්‍රඥාස්කන්ධයෙන්වත් සමාන කරනවා තබා ඒ අහලකටවත් තබන්න පුළුවන් තවත් කිසිදු සත්වයෙක් දෙවියෙක් මිනිස්සෙක් බ්‍රහ්මයෙක් මේ මුළු විශ්වයේම කොතනකවත් ඇත්තේ නැහැ. ඒ සිටිනවා නම් තවත් සම්මා සම්බුදු කෙනෙක්ම පමණයි. ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියලා නමස්කාර කරමි. ඒ වගේම අවංකවම හද පතුලෙන්ම මේ විදිහටත් කල්පනා කරන්න. ඒ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ ජීවිතයේද මලක් පහනක්සේ පූජා වේවා කියලා තමන්ගේ ජීවිතයත් ඒ බුද්ධ රත්නයට පූජා කරන්න. දැන් අදිෂ්ඨානයක් කරන්න. ඒ ජීවිත පූජාමය කුසල කර්මයේ බලයෙන් මට මේ භාවනාවෙන් ඉතාම උසස් වූ ප්‍රතිඵලයක් ඉක්මනින්ම ලබා ගැනීමට හැකියාව ලැබේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් අප පහුගිය කාල පරිච්ඡේදෙම වැඩියෙන්ම මෛත්‍රී භාවනා පමණයි සිදු කළේ. ඒ නිසා අද ඉතාම සුළු වේලාවක් මෛත්‍රී භාවනාවත් ඒ වගේම අසුභ භාවනාවත් මරණානුස්සතියත් වැඩිම සඳහා අපි කාලය යොදා ගමු. පළවෙනියෙන් අපි මෛත්‍රී භාවනාව වඩමු සුළු වේලාවක්. අවංකවම තමන්ට මෛත්‍රිය පතුරවා ගන්න. තමන් තුළ මොන වැරදි තිබුණත් අතීතයේ මොන දේ සිදු වුණත්
ඒ සියල්ලම අතීතයට අයින් කරලා අතීතයේම තිබෙන්නට අත්හැරලා දැන් කල්පනා කරන්න මේ මා තුළ ඇති වුණ ද්වේෂ සහගත තරහ වෛරී සිතුවිලි නිසා මා විඳපු දුක් අනන්තයි අප්‍රමාණයි අතීත සංසාරයේ කිව නොහැකි තරම් දුක් විඳින්නට ඇති අනාගතයේත් මේ තරහව වෛරයේ ද්වේෂ සහගත සිතුවිලි මා පවත්වාගෙන ගියොත් ඒ වගේම කිව නොහැකි තාම කර්කශ කටුක දුක් විපාක වලට මට විඳින්නට සිදු වෙනවා එනිසා මම මේ මොහොතේ සිටම මාගේ හිතින් මේ ද්වේෂයේ තරහව ඉවත් කර ගන්නවා කියන දැඩි අදහස කල්පනාව සිතුවිල්ල හිතේ තියාගෙන පළමුවෙන් තමන්ට මෛත්‍රී පතුරවා ගන්න මේ මොහොතේ සිට අද දවසේ ඉදිරියේදී මට පුළුවන් තරම් හැම වෙලාවකම හැකි සෑම වෙලාවකම මගේ සිතෙන් මෛත්‍රී සිතම පැතිරේවා සියලුම ද්වේෂ සහගත වෛරී කෝපයේ දනවන සිතුවිලි මාගේ සිතින් තුරන් වේවා කියලා හිතාගෙන කල්පනා කරන්න මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි ඊළඟට මට වගේ මම අනිත් අයටත් ඒ අයිරින්ම මෛත්‍රී පතුරනවා කියලා හිතාගෙන මේ විදිහට කල්පනා කරන්න මෛත්‍රී පතුරවන්න මාසෙම මට හිතවත් වූ යම් තාක් පිරිස සිටිනවා නම් ඒ සියලුම හිතවත් අයටත් මෛත්‍රී පතුරවන්න ඒ සියලුම හිතවත් සත්වයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා ඒ වගේම සියලු මැදහත් සත්වයෝ මට විශේෂ හිතවත්කමක් හෝ අහිතවත්කමක් නැති යම් තාක් මැදහත් සත්වයන් සිටිනවා නම් ඒ සියලු මැදහත් සත්වයෝ මාසෙම තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා ඒ වගේම මට හිතවත් මගේ දියුණුව යහපත සැපත නොකමැති මට වෛර කරන තරහ කරන යම්තාක් පිළිසිටිනවා නම් ඒ සියලු දෙනාටමත් මම අවංකවම හදපතුලෙන්ම මෛත්‍රී පතුරවමි කියන සිතුවිල්ල හිතේ ඇති කරගෙන ඒයටත් මෛත්‍රී සිත පතුරවන්න ඒ සියලුම අහිතවත් සත්වයෝ තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා ඒ වගේම මේ ලෝකේ යම් තා අපා දෙපා සිව්පා බහුපා යම් තා ජීවීන් සත්වයන් සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාටත් නම අවංකවම හදපතුලින්ම මෙස්සිත පතුරවමි කියන අවංක සිතුවිල්ලෙන් යුතු මේ මහිතන්න ඒ අයටත් මෛත්‍රී පතුරවන්න ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
පත්වෙත්වා. සියලු සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා. හොඳයි, දැන් සුළු වේලාවක් අපි අසුභ භාවනා වඩමු. දැන් කල්පනා කරන්න තමන්ගේ හිත තමන්ගේ අවධානය යොමු කරන්න හිස මුදුනේ සිට දෙපතුල දක්වා. මේ තමන්ගේ නෙතද හිතට ගැටෙන, හිතට අහු වෙන, හිතට හමු වෙන සියලුම දේවල් මේ ශරීරය. හිස මුදුනේ තියෙන මේ කෙස් ටික. මේ හම. මේ ලොම්. ඊට පස්සේ මේ ශරීරයේ දිගට එනකොට හවු වෙන පහළට එනකන් හම්බෙන සියලුම දේවල් කිසිවක් මෙතන සාර වශයෙන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. මේ ශරීරය එකම එක කුණු ගොඩක්. අසූචියේ මල මූත්‍රයෙන් දහදියෙන් පිරිච්ච, සම්ලේ මස් නහර ඇටකටු වලින් පිරිච්ච, අතිසේම දුගඳ හමන පිළිකුල් සහගත අසුභ වූ කුණු ගොඩක්මයි. මේ ලස්සනයි කියලා, හොඳයි කියලා මම ඇලුම් කරන, ලස්සන කරන, බැඳිලා ඉන්න මේ ශරීරය, හැකිනම් මේවා එකින් එක විනාශ කර කොටස් කොටස් වශයෙන් තැන් තැන් වලින් තියලා බලන්න. තමන්ගේම කෙස් ටික එක තැනකින් තියන්න. හිතේ තියෙන කෙස්ටික ගලවලා එක තැනකින් එක පැත්තකින් තබන්න. හිතින්ම ඊට පස්සේ ලොම්ගස්, මේ ශරීරයේ තියෙන ලොම්ගස් වෙනම ගලවලා පැත්තකින් තියන්න. නියපොතු ගලවලා වෙනම පැත්තකින් තියන්න. මේ දත් ටික ගලවලා වෙනම පැත්තකින් තියන්න. මේ සම සම්පූර්ණයෙන්ම ගලවලා හරියට සිවියක් වාගේ මේ ගලවලා පැත්තකින් තියන්න බලන්න. දැන් බලන්න මේ ශරීරයේ ලේ ගලමින් රතුම රතු පාටට ලේ වැගිරෙමින් තිබෙන මස් වලින් විතරක් පිරිච්ච, ඇටකටු වලින් පිරිච්ච මස් ගොඩක් ඔබට පෙනේවි. සිහියට නගා ගන්න මස් කඩේක එල්ලා තියෙන සතෙකුගේ, මරකු සතෙකුගේ රූපයක්. හරකිගේ හෝ වෙනස් සතෙකුගේ. ඒ සතාගේ හැම ගලවලා. ඒ වගේම මගේ හැම ජලෙව්වොත් එහෙම මේ ශරීරයත් මේකත් මෙහෙමම නේද කියලා බලන්න. මේකේ මොන ලස්සනක්ද? මොන හැඩයක්ද? මොන ඇලුම් කරන්න දෙයක්ද? මේකේ මොන පාටක්ද? මොන සුදු පාටක්ද? මොන කළු පාටක්ද? මේකේ මොන උස මහත පිළිබඳ ගැයදයක්ද? මේ කුණු වේවි දුකද හමහම නිරන්තරයෙන්ම නැති වේවි යන ශරීරයක්, කුණු වේවි යන ශරීරයක්. මේ ශරීරයේ හැටිමම මෙහෙමයි. මේ ශරීරයේ ඇතුලේ බලන දැන් තමන්ට පේනන තරමට පපුව ඇතුලේ, කුස ඇතුලේ තියෙන දේවල් නිකමට හිතන්න දැන් එළියට ගත්තා කියලා. මහා බඩවැල් ටික, කුඩා බඩවැල්, අක්මාල්, හදවත, පෙනහලු, උදරය, මේ තියෙන සියලුම දේවල්, අසූචි, නොපැසණු ආහාර කොහොම වෙන වෙනම එළියට ගත්තා කියලා බලන්න. අරගෙන තිබ්බොත් එහෙම මේ ශරීරය මේ වගේ මොනවද ඇලුම් කරන්න තියෙන්නේ කියලා බලන්න. මින් එහා මේ ශරීරයේ තවත් වටිනා හරවත් කියලා දෙයක් තිබෙනවාද කියලා අවංකවම හිතන්න. ඒක නිකන් මේ කියනවට හිතන එකක් නෙවෙයි.
අවංකව තමන්ගේ හදවතට එකඟවම බුද්ධියට එකඟවම හිතන්න බලන්න මේ කියන දේවල් ඇරුණහම මේ ශරීරයේ මම ඇලිය යුතු හොඳයි කියන තවත් මොනවත්ම මේකේ ඉතුරු වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ තියෙන මේ දිය වර්ග ලී සරව පිත සෙම මූත්‍රා මේ ඔක්කොම වෙන වෙනම තිබුණොත් තැන් තැන් වලට එකතු කරලා වෙන වෙනම ගොඩක් කරලා තිබුණොත් එහෙම මේ එක එක එකක් දියර වර්ගයකින් මොනවත් තරන්නම් දුකක් හමනවාද ඒවා පිළිකුල් සහගතද කියලා බලන්න. මේ දැන් ඔක්කොම එකතුනයින් පස්සේ මේ වෙන් කරපු තැනින් තැන තිබ්බේවා එක ගොඩකට ආවයින් පස්සේ මේ ඔක්කොම කුණු ගොඩවල් අසූචි ගොඩවල් මේ ශරීරයේ නේද දැන් තියෙන්නේ කියලා හිතන්න. මුලින් තියෙන දේවල් අයින් කරලා පැත්තකින් තියලා බලනවා. ඊට පස්සේ ඒ කුණු ගොඩවල් ටික නැවත එකතු කරලා තියලා බලන්න. දැන් මෙච්චර කාලයක් මේ ජීවිතේ මා ඇලුම් කරේ ඉදිරියටත් ඇලුම් කරන්නේ මැරෙනකම් මේ මගේ මගේ කියලා කවල පෝල දෙඩි කරලා නහවලා තියාගෙන ඉන්නේ මේ කුණු ගොඩවල් ටිකම නේද මම පවත්වාගෙන යන්නේ කියන එක හොඳින් හිතලා බලන්න. එතකොට ඔබට තේරෙවි මේ ශරීරය කියන්නේ කාගේ වුණත් පුංචි වුණත් ලොකු වුණත් තරුණ වුණත් මහලු වුණත් ගැහැණු වුණත් පිරිමි වුණත් දුප්පත් වුණත් පොහොසත් වුණත් මේ මොනවා තිබුණත් නැතත් මේ ශරීරය මේ එකම කුණු ගොඩක්මයි එකම පිළිකුල් දෙයක්මයි අසූචියේ මල මූත්‍රයෙන් පිරිච්ච දෙයක්මයි මේ බව හොඳින් දකිමින් හිතන්න. මේ ශරීරය නම් ඒකාන්තයෙන්ම පිළිකුල්ලුවක්මයි. මේ ශරීරයේ පිළිකුල්ලුවක්මයි. පිළිකුල්ලුවක්මයි. දැන් සුළු වේලාවක් මරණ අනුස්සතිය වඩන්න. මේ දවස්වල ඔබට මරණය ගැන නිතර දෙවේලි අසන්න ලැබෙනවා. ලෝකේ පුරා මිනිස්සු මැරෙන හැටි. මේ මැරෙන ප්‍රමාණය ගණන් වශයෙන් ඔබට නිතර අසන්නට ලැබෙනවා. මරණේ භීතිය මුළු ලෝකයේ මිනිස්සු මේ භීතියට පත් වෙලා තිබෙන්නේ එයින් ඇරලිලා සිටින්නේ. මේ ලෝකේ ඔබ හිතන්න දැන් මම මේ පරලෝ මම මේ ගිහිල්ලා ඉන්නේ කියලා. ඒ මැරිච්ච අතර මමත් එක්කෙනෙක් කියලා හිතන්න. එහෙම හිතලා තමන්ගේම මලකුණ තමන්ගේ මල මිනිය පෙට්ටියක දාලා උඩුබලි අතර තියෙන හැටි දකින්න. මේක බලන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. කෙනෙකුට මේක අපහසු වෙයි හැකියි. නමුත් හොඳ සිහියෙන් බලන්න දැන් තමන් මිය ගිහිල්ලා. අත් දෙක කුස උඩින් තබාගෙන තබලා පිළිවෙලකට ඔසෙල්ලි උඩුබලි අතර තබා තිබෙන ඔබේ මලකුණ මේ මල මිනිය දැන් මේ මල මිනිය දවසකින් දෙකකින් වෙනස් වෙන ආකාරයේ හිතින් මවා ගන්න. දවසක් හමාරක් යනකොට
ඉතිමි ඉතිමි එන හැටි. ටිකෙන් ටික ඔබ දැකලා තියෙනවා නම් මලමිනී ඕජස් ගණන ආකාරය මේ නාස්පුඩු වලින් කටෙන් කන් දෙකෙන් ඇස් වලින් ලිංගාසිත ප්‍රදේශ වලින් සෑම තැනකින්ම ඕජස් ගණන ඒක නැති කිරීමක තමයි අද කාලේ මේ සීතකරණය එක දාලා තියෙන්නේ සැබෑ මේම නැතුව මේ මැරිලා දවස් කීපයක් ස්වභාවික තිබුණත් සිදුවන දේ හිතට නගා ගන්න. දින ගණන වැඩි වෙන්නට මේ ශරීරයේ කුණුවීමේ වේගයත් වැඩි වෙනවා. විවිධ වර්ගයේ පණුවම් පිරණ එකත් වැඩි වෙනවා. දැන් නිකමට හිතන්න මේ මලමිනිය පෙට්ටියක තබාගෙන ඔසවාගෙන ගිහිල්ලා වල දමනවා කියලා හිතන්න. වලක් කපලා ඔබේ මලමිනිය නෑදෑයින් හිතවතුන් අරගෙන ගිහිල්ලා දැන් වලක් කපලා සොහනක වල දමනවා කියලා හිතන්න. වල දාලා පස්පුර වල ඔබේ ළඟමම හිටපු අය ඔබේ බිරිඳ ඔබේ ස්වාමියා අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තා දුවල පුතාලා ඉන්නවා නම් දුවල පුතාලා බෑණලා මුණුපුරාලා මුණුපුරි මිනිබිරියා ඉතාම හිතවත් අය නෑදෑයින් ඒ කවුරුවත් ඔබ සමග ඉන්නේ නෑ. ඒ සෑම දෙනාම ඒ මලමිනිය එතනින්ම තබලා ඒ විදියට වල දාලා පිටත් වෙලා යනවා. දැන් මේ මලමිනිය ජීවේ රහිත මලමිනිය පස් ඇතුලේ දවසින් දවස කුණුවේවි දියර වර්ග එළියට ආවිලා මහ පොළොවට මේකතු වෙනවා. යම්තා මේ ශරීරයේ දියර තියෙනවා නම් වා ආපෝ ධාතු ඒ ආපෝ ධාතුව බාහිර ලෝකයේ ආපෝ ධාතුවට මේකතු වෙනවා. සීතලක් උණුසුමක් තිබුණා නම් බාහිර තේජෝ ධාතුවට මේක එකතු වෙනවා. මේ පටවි ගතිය පස්සලා යන දේවල් පොළොවටම පස් වෙනවා. මේ ඇට කටු මස් සියල්ල පොළොවටම පස් වෙනවා. පස් විතරක්ම බවට පත් වෙනවා. වාතයක් තිබුණා නම් යම් කිසි වායෝ ධාතුවක් බාහිර වායෝ ධාතුවට එකතු වෙනවා. දැන් මෙතන මොනවත් මිතුරු වෙලා නැහැ. සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ. සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතු ටික තුන මේ ජීවිතයේ මෙතනින් නිමවට පත් වෙනවා. හිතන්න මේ ලෝකයේ පහළ වෙන සියලුම දේවල් සියලුම සංස්කාර ධර්ම ඒකාන්තයෙන්ම අනියතයි නිරුත් වේ යනවා විනාශ වේ යනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි.
හොඳයි, එහෙමනම් අපි දැන් මෙතන සිට අපි අද දවසේ භාවනා කර්මස්ථානයට යොමු වෙමු. ඊට පෙර ආතුව දැන් මේ දක්වා සිදු වුණු සියලුම දේවල් බලන්න ඔබට පුළුවන් ද කියලා පහුගිය දේවල් හැටියට දැන් නිමා වෙච්ච දේවල් හැටියට ඔක්කොම අතීතයට තල්ලු කරන්න. දැන් මේ වෙනකොටත් අපි මෛත්‍රී භාවනාව වැඩුවා, සුළු වෙලාවක් අසුභ භාවනාව වැඩුවා, මරණානුස්සති භාවනාව වැඩුවා. මේ ඔක්කොම දැන් අතීතයට යනවා. තවත් හිතේ මොනවා හරි දෙයක් එල්ලීලා තියෙනවද කියලා බලන්න. මේවා මේ සිද්ධ කරපු දේවල් ඔක්කොම අයින් කරන්න, ඉතින් සියල්ලම අයින් කරන්න. හිත දිහා හොඳට බලන් ඉන්න. මොනවත්ම නැත්නම් හිතේ සියල්ල අතහැරුණා නම් හිත සම්පූර්ණයෙන් හිස් බවක් පෙනේවි. අතාරින්න අමාරු නම් ඒ අතාරින්න අමාරු දේ තුළ හිත එල්ලිලා ඉන්න බවක් ඔබට පෙනේවි. මේ දෙක හොඳට බලන්න. මොනවා හරි එළිලා තියෙනවද හිත? එහෙම නැත්නම් හිත නිදහස් වෙලාද කියලා. පරණ දේවල් වල නැතිනම්, අතීතයට ගිය දේවල් වල හිත එළිලා නැතිනම්, අනාගතයේ මොනවා හරි දෙයක හිත එළිලාද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඒකත් අයින් කරන්න. ඒ දෙකම අයින් වුණායි පස්සේ දැන් ඉතුරු තියෙන්නේ මේ මොහොතේ ඔබට ඇහෙන මේ මගේ කටහඬ පමණයි, මේ කියන දේවල් විතරයි. ඒවත් පහුවෙච්ච දේවල්. ඒ පහු වුණ ආකාරයටම පහු වෙන්නට ඉඩ දෙන්න, ගියා යන්නට ඉඩ දෙන්න. ආපහු ඇදලා ගන්න එපා ඉස්සරහට. එහෙම ගන්නේ නැතුව ඇහෙන දේවල් ඒ අයිරින්ම ක්‍රියාත්මක කරමින් යන්නට ඉඩ හරින. දැන් බලන්න ඔබට ඔබේ රූපේ හිතින් පේනවද කියලා. ඔබේ අත දිහා බලන්න. හිතින් බලන්න. ඇස් අරින්නේ නැතුව. අත පේනවා නම් අන්න ඒකට තමයි නිමිත්ත කියන්නේ, සටහන් කියන්නේ. දැන් ඔළුව දිහා බලන්න. ඔළුව පේනවා නම් ඒක නිමිත්ත, සටහන්. මූණ දිහා බලන්න. ඒක පේනවා නම් ඔබට නිමිත්තක් සටහනක් පේනවා. කකුල් දිහා බලන්න. අත් දිහා බලන්න. පුළු ශරීරයෙන් දිහා බලන්න. පුළුවන් නම් පැත්තකට ගිහිල්ලා ශරීරයේ ඕම තියෙද්දි හිත අරගෙන යන්න ඉස්සරහට හරි පස්සට හරි. ඉතින් යන්න බලන්න. ඉතින් බලනකොට ඔබට පේනවා නම් මෙතන මෙහෙම ශරීරයක් තියෙනවා කියලා. ඔබට මේ සටහන පේනවා. මේකට තමයි නිමිත්ත කියන්නේ. මේක තමයි සටහන ශරීරයේ පිළිබඳව. මේ හැම දෙයක් ගැනම ලෝකේ පවතින සියලුම දේවල් රූප වශයෙන් පවතින පෙනෙන සෑම දෙයක් ගැනම යම් සටහනක් නිමිත්තක් ලාංඡනයක් වගේ හිතේ සටහන් වෙනවා. ආන්න එක තමයි නිමිත්ත. මේක නැති කරගන්න එකයි අනිමිත්ත කියන්නේ.
ඒ නැතිවීම තුළින් හිතේ ඇතිවන සමාධිය අනිමිත්ත සමාධිය. ඒ සමාධිය තුළින් ඇතිකර ගන්න මෝක්ෂය නිවීම නිවන අනිමිත්ත විමෝක්ෂයයි. දැන් ඔබ මේ දෙක මේ දිහා බලන්න මේක හිතන්න හොඳින් සිහියෙන් ප්‍රඥාවෙන් දකින්න. ඔබේ රූපය අපි නිකමට හිතමු ඔබේ මේ අතක් කියන මේ අතක් කියන සටහන හිතේ දැන් සටහන් වෙලා තියෙන එක දිහා බලපුවාම එකට සිහිය යොමු කළොත් තමයි එහෙම දෙයක් තියෙනවා කියන එක ඔබේ මතකයට සිහියට එන්නේ සිහියට නැගෙන්නේ. ඉන්දව හිතන් මේකක් මේ හිතේ ඇති වෙච්ච නිමිත්තක් විතරයි සටහනක් විතරයි ඇත්ත වශයෙන් මෙහෙම එකක් නෑ කියලා. එහෙම හිතනකොටම කෙනෙකුට අර අත නොපෙනියනවා. එක පාරම නොවුණත් කිහිප වතාවක් කරනකොට පුරුද්දක් සමග එය නොපෙනියනවා. මූණ දිහා බලවත් එහෙමයි, ඔළුවත් එහෙමයි, මේ ශරීරයේ හඳත් එහෙමයි, කකුලුත් එහෙමයි, මුළු රූප සටහන මෙහෙමයි. නිකමට දැන් හිතර දිහා හිතින් හිතන්න මේ ඔබේ රූපය මගේ රූපය මගේ කියන වචනේ මේ පාවිච්චි කරන්නේ සම්මුති අර්ථයෙන් අපි එහෙම පාවිච්චි කරන්න වෙනවා මේ වගේ අවස්ථාවල. මේ රූපය පෙනෙන්නේ මේකටම අවධානය යොමු කළොත් විතරයි. අවධානය යොමු නොකරන කොයිම වෙලාවකවත් මගේ රූපය පිළිබඳ සටහනක් ඔළුවට එන්නේ නැහැ. නිකමට හිතන්න ඔබ කල්පනා කරනවා කියලා වෙන කොහේ හරි වෙන දෙයක් පිළිබඳව වෙන පුද්ගලයෙක් පිළිබඳව ඒ වෙලාවේ ඔබේ රූපය පිළිබඳ නිමිත්තක් ඔබේ හිතේ නැහැ. ඒ වෙලාවේ ඔබේ හිතේ තියෙන්නේ ඒ වෙලාවේදී කල්පනා කරන කෙනාගේ හෝ වස්තුවේ රූපය පමණයි. නිමිත්ත සටහන පමණයි. ඒ මොහොත තුළ මේ රූපය පිළිබඳ රූපය තුළ ඇත්තේ ශූන්‍ය බව. අවධානය යොමු කරපු ගමන්ම ඒ සටහන එනවා. ඒ කියන්නේ මේ රූපය මේ නිමිත්ත තියෙන්නේ හිත තුළයි. ඒ නිමිත්ත අයින් වුණොත් මොනවත්ම නැහැ. සම්පූර්ණයෙන්ම හිස් සූර්ණි බවකට පත් වෙනවා. මේ අත්දකින්න පුළුවන් අය මේ ශූන්‍යතාවේ තව තවත් පුළුවන් තරම් එහෙ ඉන්න පුළුවන් කාලය වැඩි කරගන්න. ඊට පස්සේ ඒක ටිකෙන් ටික එහාට මෙහාට ගෙනියන්න. ඉස්සරහට පස්සට වමට දකුණට අරගෙන.
මේ විදිහකට ඒක හොඳට ස්ථාවර කරගන්න. එහෙම නොපෙනෙන අය තාම රූප සටහන පෙනෙන අය නැවත නැවතත් ඒ දෙසම බලාගෙන ශරීරයේ උඩේ ඉඳලා පහළට එන, පහළේ ඉඳලා උඩට එන. ඒ දකින දකින හැම එකක් මෙතන තියෙන රූප සටහනක් නිමිත්තක් විතරයි. වෙන මොකක්වත් නැහැ කියන එක හිතට හිතින් හිතන්නේ. ඊට පස්සේ ඒක අත්දකින්න පුළුවන් ද කියලා බලන්න. ටික වෙලාවක් මෙහෙම භාවනා කරගෙන යන්න. ඔබේ ශරීරය දිහා බලාගෙන යන විට හමු වෙන හැම රූප සටහනක්ම ශරීර අංගයක්ම අවයවයක්ම මේකත් නිමිත්තක් විතරයි සටහනක් විතරයි කියලා හිතින් මේක අයින් කරන්න. හරියට අපි ප්‍රයෝජනයක් නැති අපි විසි කරන දෙයක් කුණු බාල්දියකට දානවා වගේ නොපෙනෙන්න ඈතට විසි කරලා දානවා වගේ අයින් කරන්න. මේකේ ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ නිමිත්තක් විතරයි. හිතට ඇති වුණු සටහනක් ඡායාවක් විතරයි කියලා හිතින් අයින් කරන්න. මේ අතරතුර හොඳින් බලන්න. මේ අයින් කර කර යද්දී හිත හිස්සෙනවද නැත්නම් තවත් හිත පිරෙනවද කියලා යම් යම් දේවල් වල. ඔබ හරියට මේක කරනවා නම් හිත හිස් වෙන්නට ඕන.
ශූන්‍ය විය යුතුයි. හිත එහෙම දුවනවා නම් බලන්න ඒ දුවන දේවල් යම් තැනකට නම් හිත යන්නේ යමක් නම් සිහි වෙන්නේ ඒක රූප නිමිත්තක්ද කියලා බලන්න. බොහෝ දේවල් හිතට නැගෙන ඒවා රූප නිමිති. නාම ධර්ම රූප නිමිති වාගේ ලේසියෙන් පෙනෙන්නේ නැහැ. මේ හිත දුවන්නේ හිතට අල්ල ගන්න පුළුවන් පෙනෙන නිමිති නිමිති පසුපස්සේ සටහන් පසුපස්සේ. ඒ වගේ එළිලා තියෙනවා. ඒ නිසා හිත දුවනකොට දැන් බලන්න මොනවටද හිත යන්නේ කියලා. කවුරු හරි කියන්නේ සිහි වෙනවා නම් මේ වෙලාවට හිතන්න මෙන් තව අතුරුප නිමිත්තක්. නිකමට හිතන්න තමන්ගේ අම්මා කියලා. අම්මා කියන්නේ හිතේ ඇති වෙන නිමිත්තක්. සටහන. ඒ අම්මා කියනකොට ඇති වෙන සටහන වෙනත් කෙනෙක් ඇති වෙනයින් පස්සේ නිමිත්ත ඇති වෙන්නේ නැහැ. රූප සටහනත් එමයයි. ඒ පිළිබඳව හිතේ ඇති වෙන නාමයේ සම්බන්ධයෙන් ඇති වෙන සටහනක් තියෙනවා. රූපයත් වෙනස්, නාම සංඥාවෙන් ඇති වෙන සටහනක් වෙනස්. තාත්තා කිව්වම තියෙනවා. එතනත් තියෙන රූප සටහන නිමිති. දුව කිව්වත් තේනෙන්නේ නිමිත්ත. පුතා කිව්වත් ඇති වෙන්නේ නිමිත්ත. මහත්තයා කිව්වත් බිරිඳ කිව්වත් සහෝදරයා කිව්වත් සහෝදරියක කිව්වත් කවුරුහත් ගැන සත්‍ය පුජ්‍යලියෙක් ගැන හිතට නැගෙනවා නම් සිතවිල්ල ඔබට ඉස්සල්ලා පේන්නේ රූප සටහන. ඒ රූපයට හිතන්ද දැන් මේකත් හිතට නැගෙන නිමිත්තක් විතරනේ කියලා හිතින් අයින් කරන්න. දැන් බාහිර අනිත් ඔක්කොමත් හැමදේමත් එහෙම කරන්න. කිසි සත්වයක් ඉන්නවා නම් සුරතල් සතෙක් හරි වෙන සත්වයෙක් හරි ඒත් රූප සටහනක් නිමිත්තක් හිතර නැගෙන මෙතනක් තියෙන නිමිත්තක් විතරයි ඇතිවෙවි නැතිවෙවි යන දෙයක් විතරයි. ඒකත් ඉක්මනින්ම නැතිවි යන දෙයක් පවතින දෙයක් නෙවෙයි. ඒකත් ඉතින් අයින් කරන්න. ඒවා නැති වෙලා යන්නේ බලන්න. ඒවා හිතින් අයින් කරන් පස්සේ ඒ අයින් වෙන අයින් වෙලා නැති වෙන යන හැටි ඒවා නැති වෙවි නැති වෙවි යන හැටි බලන්න. සියල්ල නිරුද්ධ වෙවි යන හැටි. දැන් මුළු ලෝකෙම දෙයක්. ඔතට මේ විදිහට බලන්න රූප සටහන. තමන්ට පේන දේවල්, තමන්ගේ ගෙදර, වැඩ කරන ස්ථානය. පොඩි කාල දේවල් සිහියට නැගෙනවා නම් ඒවා. මොන මොනවා හරි දේවල්. රූප වශයෙන් පේන හිතට රූප සටහන් නැගෙන සියලුම දේවල්. එන එන හැම එකක්ම, හැම රූපයක්ම, හැම නිමිත්තක්ම මෙතන මේ ඇතිවේවි ඇතිවෙලා නැතිවෙලා යන අනිත්‍ය වූ රූප සටහනක් නිමිත්තක් විතරයි තියෙන්නේ කියලා ඉතින් අයින් කර කර අයින් කර කර යන. සමහර ඒවා ඉතින් අයින් කරන්න අමාරු වෙන ඒවත් එන්න පුළුවන්.
කිහිප වතාවක් උත්සාහ කරන්න. ඒක එයත් අයින් කරන්න පුළුවන්. කලින් යමක් අයින් කරන්න පුළුවන් වුණා නම් ඒ අයින් කරපු තැන ඇතිවෙච්ච හිස් බව අත්දකින්න. ආන්න ඒ හිස් බව අපහසුවක් අයින් කරන්න අපහසු නම් ඒක අයින් කරන් පස්සේ මේකමයි ඇති වෙන්නේ කියලා ඒක අත්දකින්න. එහෙම දකින අත්දකින්න ඒක අයින් කරන්න බලන්න. එතකොට ඒකත් නැති වෙලා යනවා. දැන් මේ විදිහට හුත් සිහියෙන් තමන්ගේ හිතට නැගෙන නැගෙන අරමුණ මේ නිමිති පහ ඔක්කොම එකින් අයින් කර කර අයින් කර කර හිත නිදහස් කරමින් ශූන්‍ය කරමින් හිස් කරමින් ඒවා අනිත්‍ය වශයෙන් නැති වී යන දේවල් හැටියට දකිමින් භාවනාව කරගෙන යන්න.
දැන් බලන්න තාමත් ඔබේ හිත නිදහස්ව හිස්ස තිබෙනවාද? එහෙම නැතිනම් විවිධ අරමුණු කරා යනවාද කියලා බලන්න. විවිධ රූප යම් යම් දේවල් පුද්ගලයන් වස්තුන් පේනවාද කියලා බලන්න. මේ පේන හැම දෙයක්ම මේ හිතේ ඇති වුණ නිමිත්තක් විතරයි. ඒක හිතට කියන්නේ. මේ දැනුම් සමගම හිත හරියට ඒක තේරුම් අරගෙන තිබෙනවා නම් හිතට ඒක අවබෝධ වෙලා තිබෙනවා නම් ඒ දැකපු දේ පේන දේ එතනම නොපෙනී යනවා. මේකත් නිමිත්තක් විතරයි. මේ පේන දේ නිමිත්තක් විතරයි. හිතේ ඇති වෙන නිමිත්තක් විතරයි. කියලා හිතපු ගමන්ම හිත හිස් වෙන පටන් ගන්නවා. ඒ පේන දේ නොපෙනී ගිහිල්ලා හිත හිස් වෙනවා. මේ අතරතුර කෙනෙකුට යම් වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒ වේදනාව දැන් බලන්න දුක් වේදනාවක් නම් ඒ දුක් වේදනාවත් හිතේ ඇති වෙච්ච නිමිත්තක් විතරයි. සැප වේදනාවක් නම් ඒකත් හිතේ ඇති වෙච්ච නිමිත්තක් විතරයි. උපේක්ෂා වේදනාවක් නම් ඒකත් හිතේ ඇති වෙච්ච නිමිත්තක් විතරයි. එහෙම හිතලා ඒවත් අයින් කරයින් පස්සේ මේ වේදනාවේ ස්වરૂපයක් යම් දුක් වේදනාවක් තිබුණා නම් ඒ දුක් වේදනාවක් බොහෝ දුරට තුනී වෙලා යනවා. ඊළඟ භවනා වාරයේදී අපි මේ වේදනාවන් අයින් කරමින් ඉවත් කරමින් නාම ධර්මයන් මේ රූප නිමිති වගේම නාමත් නාම ධර්මත් නිමිති වශයෙන් දකින්නක ඉවත් කළ යුතුයි. මෙසේ දක්මින් හිත නිදහස් කිරීමට ශූන්‍යතාවය අත්දැකීමට අපි ඊළඟ කතාවේදී ඊළඟ භාවනා වාරයේදී උත්සාහ කරමු. දැන් මේ කරන සියලුම රූප සටහන් කුමක් හෝ දෙයක් දැනුණා නම් හිතට නිකමට හිතන්න යම් නාම වශයෙන් රූප වශයෙන් තියෝ ඕම දේවල් සියලුම දේවල් මේ හිතේ ඇති වෙලා නැති වෙලා ගිය නිමිත්තක් විතරමයි කියලා සියල්ල හිතින් අයින් කරන්න. දැන් ඒ පුරුදු කෙනෙකුට ඒ භාවනාව දියුණු කර දියුණු වෙච්ච කෙනෙකුට පෙනේවි කිසිත් නැති සියල්ලෙන් නිදහස් වන කිසිම රූප සටහනක් නැති හිස් අවකාශය වාගේ සම්පූර්ණයෙන්ම හිස් වූ ශූන්‍ය වූ ස්වභාවයක් හිත තුළ දැනේවි. දැන් ඒකත් හිතේ ඇතිවෙච්ච සටහනක් නිමිත්තක්. මේකත් මං ඉතින් අයින් කරනවා කියලා ඒකත් අයින් කරා. මේකත් පවතින දෙයක් නෙවෙයි හේතුනිතාවයත් ඒක දිහා බලන් ඉන්නකොට පේනවා. ඒකත් ඒ තැනම ඇතිවෙවි නැතිවෙවි විනාශෙවි යනවා. එකම විදිහට මොනම දෙයක්වත් පවතින්නේ නැහැ. හැම මොහොතේම ඇති වෙවි නැති වෙවි විනාශ වෙවි යනවා. කැඩි කැඩි බිඳි බිඳි යනවා. මේ ශූන්‍ය වශයෙන් පේන දෙත් එහෙමයි, දැනෙන දෙත් එහෙමයි. මේ කේනස මොන සත්‍යයේද පුජලයේද
නිත්‍ය වශයෙන් ගන්න තියෙන්නේ මොනවද? නිසා මේකත් අනිත්‍යයි අනාත්මයි කියලා දකිනවා. ඒ දකින්න හිතත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරා. මේ භාවනා දිනු කෙනෙකුට මේ තුළින් කෙනෙකුට නිවන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේවි. හැකි ඉක්මනින් මේ සෑම දෙනාටම මේ නිර්වාණ ධර්මයේම අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනා කරනවා සෑම දෙනාටම. එසේ කරමින් මේ භාවනාව අදට අපි නිවාඩුපත් කරමු. සෑම දෙනාටම නිවන් සුවයම අවබෝධ වේවා.